සාංගික කියද්දී අපිට හිතෙන්නේ මේ දවල්ට අත ගහලා පූජා කරන අටපිරිකරත් එක්ක පුදන දානකට කියන නමක්. එහෙම නැහැ. සාංගික දීපල කියන්නේ පෞද්ගලික දීපල නෙවෙයි පොදු දීපල. එහෙම ගත්තාම මහපාරත් සාංගිකයි. මේ පුස්තකාලයත් සාංගිකයි. ප්‍රාදේශීය සභා පළාත් සභාවත් සාංගිකයි. නැගෙනහිර ගැටිය සාංගිකයි. වැරදුනාද? गौतम गोत्रे साक्य वंशे उपन्न कुमार सिद्धार्थ किया बुद्ध किया नमक में नम सिद्धार्थ गोत्तेन गौतमो नाम केला पोते संधांगेनो गौतम तमय गोत्र नामे गोत्र नामे गौतम एक निशा गोत्रें गौतम वेच्च වංශයෙන් ඔක්කාක වෙච්ච වංශයෙන් සාක්්‍ය වෙච්ච පරපුරෙන් ඔක්කාක වෙච්ච සුද්ධෝදන රජුරුවන්ගේ පුතා තමයි සිද්ධාර්ථ කියන්නේ. බුද්ධ කියන්නේ නමක් නෙමෙයි බුද්ධ කියන්නේ තනතුරක්. ඒ කාලේ නම වෙනයි තනතුර වෙනයි. ප්‍රජාපති කියලා කියන්නේ නමක් නෙමෙයි තනතුරක්. ගෞතමී කියන්නේ නමක්. සුන්දරී කියලා කියන්නේ නමක්. ජනපද කල්යාණී කියන්නේ නමක් නෙමෙයි තනතුරක්. කීර්ති කියන්නේ නමක්. විජේභාව කියන්නේ තනතුරක්. ඒ වගේ බුද්ධ කියන්නේ නමක් නෙමෙයි තනතුරක්. මේ ලෝකයේ කිසියම් ආකාරයක දැනුමක් ලබාපුවාම knowledge කියලා ඉංග්‍රීසියෙන් කියන දැනුම කියන එක හම්බ වෙනවා. දැනුම කියන එක තිබිච්චාම මිනිස්සු උගත් වෙනවා. ඒ වගේම මිනිස්සුන්ට ඉංග්‍රීසියෙන් wisdom කියලා කියන එකද සිංහලෙන් බුද්ධි කියනවා. බුද්ධි කියන එක තිබිච්චාම මිනිස්සු බුද්ධිමත් වෙනවා. දැනුම තිබිච්චාම උගත් වෙලා බුද්ධිය තිබිච්චාම බුද්ධිමත් වෙනවා. ඇත්තම කිව්වොත් knowledge එකව කරගත්තාම scholar වෙලා wisdom එකතු කරගත්තාම wise වෙනවා. ලෝකෙට ඕන්නේ උගත්තු. ලෝකෙට ඕන්නේ බුද්ධිමත්තු. ප්‍රශ්න සහ ගැටලු කියලා දෙකක් ලෝකෙ තියෙනවා. ප්‍රශ්න කියන්නේ ගැටලු නෙමෙයි. ගැටලු කියන්නේ ප්‍රශ්න නෙමෙයි. ප්‍රශ්න වලට හරියටම හොයාගන්න පුළුවන් දේ උත්තර. ගැටලු වලට උත්තර නැහැ. ගැටලු වලට තියෙන විසඳුම් විතරයි. ප්‍රශ්නයකට විසඳුම් නැහැ. උත්තර තියෙනවා. ගැටලුවකට උත්තර නැහැ. විසඳුම් තියෙනවා. questions වලට answers තියෙනවා. හැබැයි solutions නැහැ. problems වලට solutions තියෙනවා. answers නැහැ. කවුරු හරි කෙනෙකුට ප්‍රශ්නේ ගැටලුවක්සේ තේරුනොත් හෝ ගැටලුව ප්‍රශ්නයක්සේ තේරුනොත් ඔහු මොන දෙන එකට කියනවා අර්බුදේ නැත්තම් issues කියලා. අර්බුද වලට උත්තරත් නැහැ. විසඳුමුත් නැහැ. ලෝකයේ ඉස්සර වෙලාම අපි මොන දෙන්නේ ගැටලුවකටද අර්බුදයකටද ප්‍රශ්නයකටද කියලා හොයාගන්න නැතුව ඊකට නිසි ප්‍රතිචාරය හොයාගන්න බෑ. ඒක නිසා ප්‍රශ්න කියලා කියන්නේ උත්තර එකක් තියෙන එකකට. ලංකාවේ දිගම ගඟ මොකද්ද කියලා ඇහුවොත් ඒක ගැටලුවක් නෙමෙයි. ඒක ඇත්තටම ප්‍රශ්නයක්. ඇයි? උත්තර එකක් තියෙන නිසා. කවුරු හරි ඇහුවොත් ඒ ළඟට B නම් B ළඟට C නම් මොකද්ද ඉංග්‍රීසි හෝඩියේ සම්මත විදියට ලියාපුවාම ඒ ළඟට B නම් B ළඟට C නම් මොකද්ද ඊළඟට තියෙන අකුර කියලා ආපුවාම ඕන කෙනෙක් හිතයි ඒ ළඟට B නම් B ළඟට C නම් ඇත්තටම ඊළඟට තියෙන්නේ T කියලා නෑ. හැබැයි F කියලා කිව්වොත් කවුරුත් විමතියකටපත් වෙයි. ඒත් ඒ ළඟට B නම් B ළඟට C නම් ඊළඟට තියෙන්නේ F ම තමයි. කාට හරි ඒ ළඟට B නම් B ළඟට C නම් ඊළඟට ඩී කියලා හිතෙන්නේ දැනුම තියනවා නම්. හැබැයි ඒ ළඟට බී නම් බී ළඟට සී නම් ඊ ළඟට එෆ් තියෙන්නේ කියලා දැනෙන්නේ බුද්ධිය තියෙන කෙනෙකුට විතරයි ඊ එෆ් නිසා. බුදුහාමුදුරුවෝ බුද්ධිමත් කෙනෙක්. ඒක හින්දා බුද්ධි තිබිච්ච එක්කෙනාට දාපු නම තමයි බුද්ධ කියලා කියන්නේ. අභිදානප්ප දීපිකා කියන පාලි නිගණ්ඩුවේ බුද්ධෝ දසබලෝ සත්තා සබ්බඤ්ඤෝ දීපදුත්තමෝ මුනින්දෝ භගවානාතෝ චක්කුමාංගී රසෝ මුනි ආදි වශයෙන් ගාථා තියෙනවා. ඒ කාලේ දිගණ්ඩු කියලා කියන්නේ අද දියුණු ලෙක්සිකෝග්‍රාෆි සිස්ටම් එකකට ඒ කියලා කියන්නේ තෙසෝරස් වලට. ඒ පරණම තෙසෝරස් එකේ පාලි තෙසෝරස් වල බුදුහාමුදුරන්ට නම් 36ක් තියෙනවා. ඒකෙන් එකක් තමයි බුද්ධ කියලා කියන්නේ. භගවා කියලත් එකක් තියෙනවා. භගවා කියන්නේ හින්දි භාෂාවෙන් දෙවියන්ට.
ඒක දිග කතාවක්. ඒ හින්දා මම ඒකට එච්චර වෙලාව ගන්නේ නැහැ. අපේ අද දවසේ මම මේ අපි දකින මේ බුද්ධ කියන පොත ආගමික කෘතියක් නෙමෙයි. ඒක දේශපාලන කෘතියකුත් නෙමෙයි. ඒක දේශපාලන ආගමික කෘතියක් නැත්නම් ආගමික දේශපාලන කෘතියක් හැටියට හඳුන්වන්න බැරි නැති එකක්. මේ පොතේ තියෙන ට්‍රෙවෝලින් මහාචාර්යතුමා රචනා කොට නයෝමා ඩි සිල්වා පරිවර්තනය කරනු ලැබූ මේ කෘතිය මුල සිට අග දක්වාම කියාපුවාම ප්‍රභාවක් එනවා අනාගතයේ දකින්න. ඒ දකින්න තියෙන ප්‍රභාව මතු කර නොගත්තොත් පොතටත් අසාධාරණයක්, නයෝමටත් අසාධාරණයක්, ට්‍රෙවෝලින්ටත් අසාධාරණයක්, කඩුල්ලටත් අසාධාරණයක්. ඒක නිසා මේක සාධාරණේ සහ යුක්තිය ඉෂ්ට කරන්න නම් මේ පරිවර්තනයේ සමාජ පරිවර්තනයක් කිරීම දක්වා ඔසවා තැබිය යුතුව තියෙනවා. ලපේ රටේ නෙමෙයි ලෝකෙ ඕනෑම රටක ඕනෑම ආගමක් ඇතුලේ සංයුතීන් පහක් තියෙනවා. ඒ සංයුතීන් පහ තමයි ආගමක් නැත්තම් දර්ශනයක් හැටියට වැදෙන්නේ. මේ බුද්ධ කෘතිය ජනගත කිරීමේ කියන අවස්ථාවට අපි දාලා තියෙනවා ලස්සන කියමනක්. දර්ශනයක්ව හා ආගමක්ව වැඩුණු දේශනාවක හා චරිතයක සත්‍යයේ පුනරාවර්ජනය කියලා. එතකොට මේක ආගමක් ය මේක දේශනාවක් මේක දර්ශනයක් කියලා කියන ප්‍රශ්නේ අහන්න ඕනේ නැහැ. දවසක් මගෙන් ඇහුවා එක්කෙනෙක් ඇවිදින්න බුදුහාමුදුරුවන්ගේ බුද්ධ ආගම ආගමක්ද දර්ශනයක්ද කියලා. මං කෝ ප්‍රශ්නේ වැරදි. ඇයි බුද්ධ ආගම ආගමක්ද දර්ශනයක්ද කියලා අහපම ප්‍රශ්නේ වැරදි. බුද්ධ ආගම ආගමක්ද දර්ශනයක්ද කියලා අහපම එන බුද්ධ ආගම දර්ශනයක් නෙමෙයි ආගමක්. හැබැයි ආගමක හා දර්ශනයක්ව වැඩුණේ දේශනාවක්. එහෙනම් මේක මොකක්ද කියලා ඇහුවොත් මට කියන්න දෙන උත්තරේ තමයි මේක දේශනාවක්. ඕනෑම දේශනාවක් වැඩෙන්න පුළුවන් ආගමක්ව, වැඩෙන්න පුළුවන් දර්ශනයක්ව. ආගමක්ව වැඩෙනකොට ඊට අදාළ වෙන සංයුතික ඝනත්වය වෙනස්. දර්ශනයක්ව වැඩෙනකොට ඊට අදාළ සංයුතික ඝනත්වය වෙනස්. කාල් මාක්ස්ගේ දේශනාව ආගමක්ව වැඩුණේ නැහැ. දර්ශනයක්ව වැඩුණා. සොක්‍රටිස්ගේ දේශනාව ආගමක්ව වැඩුණේ නැහැ. දේශනාව හැබැයි දර්ශනයක්ව වැඩුණා. ප්ලේටෝගේ දේශනාව, ඇරිස්ටෝටල්ගේ දේශනාව, ඇරිස්ටෝෆානීස්ගේ දේශනාව දර්ශනයක්ව වැඩුණා. බුදුහාමුදුරුවන්ගේ දේශනාව, අනන්ත ජිනගේ දේශනාව, නැත්තම් නිගණ්ඨගේ දේශනාව, මක්කලී ගෝසාලගේ දේශනාව, කන්ෆියුසියස්ගේ දේශනාව, යේසුස් ක්‍රිස්තුස්ගේ දේශනාව ආගමක්ව වැඩුණා. ආගම කියන සංයුතිය ඇතුලේ දාර්ශනික ප්‍රපංචයන් අන්තර්ගතයි. දාර්ශනික ප්‍රපංචයන් අන්තර්ගත එකක ආගමික ප්‍රපංචයන් අන්තර්ගත නොවිය හැකි. දර්ශනයක් තුළ ආගමික ලක්ෂණ නොතිබිය හැකි, ආගමක් තුළ දාර්ශනික ලක්ෂණ තිබිය හැකි. ඒක නිසා අපි අද දන්නා ආගම් ඇතුලේ සංයුතිය පහක්, කාරණා පහක සංයුතියක් ආගමක් කියලා කියන්නේ. එක, ඕනෑම ආගමක අඩු වැඩි වශයෙන් තියෙනවා සාන්ති කර්ම. දෙක, ඕනෑම ආගමක අඩු වැඩි වශයෙන් තියෙනවා ආචාර ධර්ම. තුන, ඕනෑම ආගමක අඩු වැඩි වශයෙන් තියෙනවා සාහිත්‍යය. හතර, ඕනෑම ආගමක අඩු වැඩි වශයෙන් තියෙනවා ඉතිහාස කාරණා. පහ, ඕනෑම ආගමක අඩු වැඩි වශයෙන් තියෙනවා ධර්ම කාරණා. ධර්ම කාරණා සාන්ති කර්ම නෙමෙයි. සාන්ති කර්ම කියන්නේ අයිහලෞකික මෙලොව යහපත උදෙසා සිද්ධ වෙන දේවල්. අපි බෝධි පූජා තියන්නේ සාන්ති කර්ම හැටියට, නිවන් දකින්න නෙවෙයි. අපි බුද්ධ පූජා තියන්නේ පිරිත් කියන්නේ සාන්ති කර්ම හැටියට මිසක් නිවන් දකින්න නෙවෙයි. හැබැයි චතුරාර්ය සත්‍ය කර්මයේ පුනර්භවයේ පටිච්චසමුප්පාදය කියන්නේ සෙත් කරන්න නෙවෙයි. සතුන් මරන්න එපා, හොරකම් කරන්න එපා කියලා කියන්නේ සාන්ති කර්ම නෙවෙයි. ඒවා ආචාර ධර්ම. බුදුහාමුදුරුවෝ වැඩ හිටියේ ලංකාවේද ඉන්දියාවේද කියන කාරණාව ආගමික කාරණාවක් නෙමෙයි, පුරාවිද්‍යා සහ ඉතිහාස කාරණාවක්. ඒක අදාළ වෙන ඉතිහාස ගණයට. බුදු පියාණන් වහන්සේගේ දේශනාවත් එක්ක ගොඩනගෙන සාහිත්‍ය, චිත්‍රපටි දක්වාම, ටෙලිනාට්‍ය දක්වාම, ඒවා ඇතුළේ ඉන්නේ ධර්ම කාරණාවලට නෙමෙයි, ඒවා ඇතුළේ ඉන්නේ සාහිත්‍ය කාරණාවලට. ඒ අනුව බලාගෙන ගියාම සාන්ති කර්ම, ආචාර ධර්ම, සාහිත්‍ය කාරණා, ඉතිහාස කාරණා සහ ධර්ම කාරණා වශයෙන් එක ආගමක් ඇතුලේ සංයුතියේ ඝනත්ව පහක් තියෙන්න පුළුවන්. හැම ආගමක අඩු සහ වැඩි වශයෙන්. කොහොමද ආගමක් වැඩෙන්නේ බුදුහාමුදුරුවන්ගේ දර්ශන? හැම තැනම වුණා වගේ බුදුහාමුදුරුව උපදින්නේ සාමාන්‍ය මිනිහෙක් හැටියට, සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට. එකී සාමාන්‍ය පුද්ගලයාගේ වර්ධනීය අවස්ථාව ලලිත විස්තරය කියන්නේ එක විදිහකට.
දිව්‍ය අවධානයේ තියෙන්නේ තව විදිහකට. සද්ධර්ම පුණ්ඩරීකේ තියෙන්නේ තව විදිහකට. අස්සගෝෂ කෘත බුද්ධ චරිතයේ තියෙන්නේ තව විදිහකට. අස්සගෝෂ ප්‍රණීත සෞන්දරනන්දේ ඉන්නේ තව විදිහකට. ලලිත විස්තරේ තියෙන්නේ ඊටත් වඩා හාත්පස වෙනස් විදිහකට. රෝහණ විජේවීරතුමා දෙමළ ඊළම් අරගලයට විසඳුම කුමක්ද කියලා කියන කියන්නේ තව විදිහකට. ඒක විතරක් මම අරන් ආවා. මොකද්ද ආදරේ? ඒක තියෙනවා මෙහෙම. ඉන්දියාවේ තන්නේ වාක්‍යයෙන් සාමාන්‍යයෙන් හැමදාම ලියපු විදිහට සාමාන්‍යයෙන් හැමදාම කියපු විදිහට තනි වාක්‍යයෙන් ඔහු බුද්ධ ආගම කියනවා මෙන්න මෙහෙම. ඉන්දියාවේ ප්‍රාථමික සමාජ ක්‍රමයේ බිඳ වැටෙමින් පැවති හා රාජ්‍යයන් පැවැත්මට එමින් තිබූ අවදියේ එනම් ක්‍රිස්තු පූර්ව 6 සියවසේදී පමණ ඉන්දියාවේ බිහි වූවෝ පාරිශුද්ධ කුල බෙදීමකින් යුක්ත වූ දෙවියන්ට වන්දනාමාන කිරීමේ දුෂ්කර ආගමික වත්පිළිවෙත් වලින් යුක්ත වූ යාග හෝම වලින් යුක්ත වූ බ්‍රාහ්මණ ආගමට එරෙහිව පොදු ජනයාගේ විරෝධතාව ප්‍රකාශ කළා වූ ලොව මෙව දෙවියෙකුගේ පැවැත්මත් වේදෙහීන ආගමත් ප්‍රතික්ෂේප කළ නමුත් සංසාර චක්‍රය යලිපදී මහා කර්මය ගැන ඒවායේ ඉගෙනීම් පිළිගත්තා වූ පුනරුත්පත්ති සිදුවන්නේ කුලය උඩ හෝ යාගයක් උඩ නොව හොඳ හෝ නරක ක්‍රියාව උඩ බව ප්‍රකාශ කළා වූ දුකින් මිදීමට මාර්ගයේ වශයෙන් චරිත සුද්ධිය ඉදිරිපත් කළා වූ අනිත්‍යතාව ඉදිරිපත් කිරීම නිසා ඛණික වාදයක් වූ හේතුඵල වාදයේ ඉදිරිපත් කිරීම නිසා පටිච්ච සමුප්පාදයක් වූ විශ්ලේෂණයෙන් සත්‍ය සොයා යාම නිසා විභජ්‍ය වාදයක් වූ බුදු සමයේ ක්‍රිස්තු පූර්ව 3 සියවසේදී පමණ එවකට ඉන්දියා පුරා චක්‍රවර්ති ක්ෂේත්‍රයක් ගොඩනැගීමේ යෙදී සිටි අශෝක රජුගේ බෞද්ධාධි රාජ්‍යයේ බලපෑමට හසු වීම නිසා එහි ආධිපත්‍යය පිළිගත් රජෙකු වශයෙන් දේවානම්පියතිස්ස රජ විසින් ඔටුනු පෙළඳීමෙන් හා එදා ඉන්දියාවේ මෙන් ලංකාවේ බුද්ධාගම රාජ්‍ය අනුග්‍රහක ආගමකට පත්වී කිරීමෙන් අනතුරුව එය පදනම් කරගත් සංස්කෘතියක්ද සිංහල ජාතිකත්වයට ආවේනික විය කියලා දෙවෙනි මුද්‍රණය හැටියට 1997 අප්‍රේල් මාසේ ඉදිරිපත් කරපු ශ්‍රී ලංකාවේ ජාතික ගැටුවහ නිර්දන පන්තියේ විසඳුම හැටියට 1985 ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යකාර සභාවට ඉදිරිපත් කරපු ජනතා විමුක්ති පෙරමුණේ අධ්‍යාපනාංශයේ ප්‍රකාශනය. මේ ඔහු කියන විදිහ මේක කියන විදිහ වල්පල රාහුල හාමුදුරුව බුදුන් වදාළ ධර්මයේ බුදුහාමුදුරුව කියන විදිහ පිටු දෙකකින් කියන්නේ. මට ඒවට වෙලාව නැහැ. ඒ කෙසේ වෙතත් කොයි විදිහටද දේශනාවක් ආගමක් වෙන්නේ? දේශනාව කසායක් නම් ආගම මුට්ටියක්. මුට්ටිය ලස්සන වෙන්න ඕන. මුට්ටියට කැටයන් තියෙන්න ඕන. මුට්ටියට සුණු පිරියම් කරන්න ඕන. මුට්ටිය වන්දනා කරන ගාථා තියෙන්න ඕන. හැබැයි දේශනාව එහෙම නැත්තම් කසාය යන මුට්ටිය නෙවෙයි. මුට්ටිය නැතුව කසායට පවතින්න බෑ. පාවිච්චි වෙන්නේ කසායයි. එහෙත් එය රකින්නේ මුට්ටියයි. සා ආගමක්ව හා දර්ශනයක්ව කියන දෙකෙන්ම වැඩිලා කසායක්ව හා මුට්ටියක්ව දෙකෙන්ම වැඩිච්ච චරිතයක් සහ දේශනාවක් තමයි බුද්ධ කියලා කියන්නේ. ආගමක් කියලා කියන එකේ දේශපාලනේ මොකද්ද තියෙන්නේ? බුදුහාමුදුරුවන්ගේ දේශපාලනේ මොකද්ද කියලා අහනකොට බොහෝ දෙනා කියන්නේ ඇත්තම කිව්වොත් දසරාජ ධර්ම චක්‍රවර්ති ලක්ෂණ වගේ දේශනා නෑ. ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු රාජ්‍ය පාලන ක්‍රමය දේශපාලනේ නෙමෙයි. දේශපාලනේ එකක් රාජ්‍ය පාලනේ තව එකක් පරිපාලනේ තව එකක්. දේශපාලනේ අංගයක් තමයි රාජ්‍ය පාලනේ කියලා කියන්නේ. දේශපාලනේ අයිති පාර්ලිමේන්තුවට හරි දේශපාලන අයිති රටේ රාජ්‍ය නායකයාට හරි නෙමෙයි. දේශපාලනේ කියන්නේ සමස්ත තැන තියෙන හුස්ම ගන්නා තැන දක්වා තියෙන හැම එකක්. මලක් පූ දින්න බෑ දේශපාලනේ නැතුව. ගඟක් ගලන්න බෑ දේශපාලනේ නැතුව. හාමුදුරු කෙනෙකුට පවතින්න බෑ දේශපාලනය කරන්න නැතුව. බණක් කියන්න බෑ දේශපාලන කාරණා නැතුව. ඒ නිසා අපි කරන්නේ දේශපාලනය කරන්න ඕනේ දේශපාලනය. හැබැයි දේශපාලනයේ බලය අත්පත් කර ගැනීම සඳහා මෙවලමක් තියෙනවා පක්ෂ කියලා. ඒ පක්ෂය කියලා කියන්නේ දේශපාලනයේ බලය අල්ලා ගැනීම සඳහා වන ආයුධයක්. ඒ මගින් බලය අල්ලා ගත හැකි. ඒක දේශපාලනයේ බල මෙවලමයි. දේශපාලනය යනු අපි කවුරුත් කරන්නා වූ දෙයක්. නිකම්ම නිකන් ලුම්පන් ධනවාදී පාරිභෝගිකයෙකුට සමහරට දේශපාලනයේ නොතිබිය හැකි. අපි හැමතෙම තිබිය හැකි. කාල වේලාව බොහෝම ඉක්මනින් යන හින්දා ආගමක් ඇතුළේ තියෙන දේශපාලනය කියලා කියන්නේ මොකක්ද? නිකන් හිතලා බලමු. බුදුහාමුදුරුවන්ගේ දේශපාලන. බුදුහාමුදුරුව අපිට අඳුනලා දුන්න සාංගික කියලා වචනය. සාංගික කියද්දී අපිට හිතෙන්නේ මේ දවල්ට
අතගහලා පූජා කරන අටපිරිකරත් එක්ක පුදන දානකට කියන නමක්. එහෙම නැහැ. සංඝ කියලා කියන්නේ පොදු කොමන් පිරිසකට අයත් කියලා කියන එකයි. බුදුහාමුදුරෝ දේශකන් දේශනා කරන විදිහට දේපල නම් සාංගිකයි, සාංගික දේපල කණ්ඩ බෑ. සාංගික දේපල පෞද්ගලික පරිහරණයකට කරන්න බෑ. ලංකාවේ සිංහලයේදී ඒක වඩා ධර්ම කරලා ගත්තා. සාංගික දේපල කෑවෝ බලු කපුටු වෙති කියලා. සාංගික දේපල කියන්නේ පෞද්ගලික දේපල නෙවෙයි, පොදු දේපල. එහෙම ගත්තාම මහපාරත් සාංගිකයි, මේ පුස්තකාලෙත් සාංගිකයි, ප්‍රාදේශීය සභා පළාත් සභාවත් සාංගිකයි, නැගෙනහිර ගැටිය සාංගිකයි. වැරදුනාද? මේ කොයිකත් එතකොට සාංගිකයි. සාංගික දේපල පෞද්ගලිකව පරිහරණය කරන්න බෑ. පොදු දේපල පරිහරණය කළොත්, පොදු දේපල පෞද්ගලිකව පරිහරණය කළොත් බලු කපුටු කියලා සිංහලයේ සිල්ලිපිවල තිබ්බා. දැන් බුදුහාමුදුරුව දේශනා කරන්නේ පෞද්ගලික දේපල සම්ප්‍රදායට වඩා සාංගික දේපල සම්ප්‍රදායක්. සම්පත් අයිති රටකට, සම්පත් අයිති සම්පත්වල නිෂ්පාදකයින්ට, සම්පත් අයිති සම්පත්වල නිර්මාපකයින්ට සම්පත් කළමනාකරණය කිරීමේ උවමනාව හැකියාව තව කෙනෙක් අත තිබිය හැකි මුත් එහි සමස්ත අයිතිය සම්පත්වල නිෂ්පාදකයින්ට, සම්පත්වල අයිතිය අතරමැදියන්ට නොවේ. සම්පත්වල වක්‍රායිතිය අවසාන විග්‍රහයේදී ගිහින් ධනේශ්වර හෝ ධනපතියෙකුට හෝ යම් එක්තරා පුද්ගලයෙකුට හෝ නොවේ. මේක දේශපාලන කාරණාවක් නෙමෙයිද? බුදුපියාණන් වහන්සේ තමන් වහන්සේගේ දේශනාවේදී කියනවා, මගෙන් පස්සේ බුදුහාමුදුරුවෝ ඇත්ත වශයෙන්ම කිව්වොත් අනුබුදු කෙනෙක් බිහි කරලා නැහැ. කිසි තැනක අනුබුදුවරු නැහැ. අපි හදාගත්ත අපිට ඕන හින්දා අනුබුදු කෙනෙක්. ලෝකේ පාලියෙන් අනුබුදු කියන වචනයක් නැහැ. උපබුදුල නැහැ. වැඩ බලන බුදුල නැහැ. නියෝජ්‍ය බුදුල නැහැ. හිටියේ බුදුහාමුදුරුවන්ට අග්‍ර ශ්‍රාවකයෝ. ශ්‍රාවකයන්ගෙන් අග්‍ර මිසක් බුදුහාමුදුරුවන්ගේ නියෝජනයක් නෙවෙයි. මොකද්ද මේ දේශපාලනය? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, මගෙන් පස්සේ නායකයා මගේ ව්‍යවස්ථාවයි. දැන් මේ තියෙන දේශපාලනේ බලන්න. දේශපාලනේ තියෙනවා පුද්ගල මූල දේශපාලන, දේශපාලනේ තියෙනවා කුටුම්බ මූල දේශපාලන, දේශපාලනේ තියෙනවා දර්ශන මූල දේශපාලන. බුදුහාමුදුරුවෝ පෙනී හිටින්නේ පුද්ගල මූල දේශපාලනයක් සඳහා නෙවෙයි. බුදුහාමුදුරුවෝ පෙනී හිටින්නේ කුටුම්බ මූල දේශපාලනයක් සඳහා නෙවෙයි. බුදු දේශනාවේ තියෙන්නේ ප්‍රතිපත්ති මූල දර්ශන මූල දේශපාලනයක්. හෙට දවසට වඩාත් අර්ථ සම්පන්න වෙන්නේ මේ රටේ පුද්ගල මූල දේශපාලන නෙවෙයි. වළංගු වෙන්නේ පුද්ගල මූල දේශපාලන නෙමෙයි. ඕනෑ කරන්නේ කුටුම්බ මූල දේශපාලන නෙමෙයි, දර්ශන මූල දේශපාලනයක්. හෙට දවසට වටින්නේ මොකද්ද? කරන්නේ මොකද්ද? කළ යුතු ප්‍රතිපත්තිය මොකද්ද? රැකිය යුතු ප්‍රතිපදා මොනවද කියන කාරණාව පිළිබඳව කිසියම් ආකාරයක පෙර දැනුම් දීමකින් දැනුවත් වන ජනතාවක් විසින් තෝරාපත් කරගන්නා ලබන්නා වූ කිසියම් දේශපාලන ධාරාවක් මිස වෙන තැනකට වපසරියේ ඉඩක් ඉතුරු වෙලා නැහැ.